ආයුබෝවන් සුබ උදෑසනක් හරිදී හරියටම මුලින්ම දැනගන්න ඔබ අදත් එක්වන්නේ සියත ටීවී උදෑසන පුවත් විකාශයත් සමගින් මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත අගමැති අද චීනයට දියවන්නා වෙසක් කලාපය තෙවන දිනට ජනපති අතින් විවෘත කෙරේ ඊශ්‍රායලයේ නීති විරෝධී ලෙස රැකියාවල නියුතු ලාංකිකයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය තලතාගෙන් රතු එළියක් ලොව උසම ගොඩනැගිල්ල විවෘත කිරීම 2019 දක්වා කල්යයි අද තවත් එක් අලුත් දිනයක් අද දිනය ආරම්භ කරන ඔබට මේ උපදෙස් සවදන් ජීවිතයේ ජය ගැනීමට මහෝපකාරී වේවි ජීවිතයේ සිදුවන බොහෝ අසාර්ථක වීම් සාර්ථක වීම් කරා රැගෙන යන බව බොහෝ පුද්ගලයින්ට වැටහෙන්නේ නැත. තෝමස් අල්වා එඩිසන්. එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුමේ සමාරම්භයට දිවයිනට පැමිණි ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. ඒ ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා නව මානයකට යොමු කරමින් ඉන්දියා ග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව තොරතුරු ඉමේ. සුවිශේෂී ආගමික දේශපාලන සහ සමාජීය ලක්ෂණයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ඊයේ පස්වරුවෙන් නිමවට පත් වුණා. 11 වනදා පස්වරුවේ එයා ඉන්දියා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට සම්ප්‍රාප්ත වුණා. එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍යවරයා ගෞරවාභිමානයෙන් යුතුව පිළිගනු ලැබුවා. කටුනායක සමරු පුස්තකයේ සිය අත්සන තැබූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ බලා පැමිණීමට පිටත් වුණා. අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ එදින කාලසටහනට අනුවයින් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන වෙසක් කලාපයේ විවෘත කිරීමට සහභාගි වුණා. නරේන්ද්‍ර මෝදි මැතිතුමා වෙසක් කලාපය ආලෝකමත් කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ ආරාධිතයින් ඉනනතුරුව ආගමික වතාවත් තුළ නිරත වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පිරිනමනු ලැබූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වීම සඳහා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ ඉන්දියා දූත පිරිස සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මන්දිරයට ඉනනතුරුව ප්‍රවිෂ්ට වුණා. ඉනනතුරුව ඊයේ දින සිය සංචාරයේ ප්‍රමුඛතම කාර්යයට එක්වෙමින් ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සහභාගී වුණා. සිරිමාව බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සමාරම්භක උළෙල සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ මැති ඇමතිවරුන් මෙන්ම විදේශීය රටවල් රැසක නියෝජිතයින් සහ මහා සංඝරත්නය සහභාගී වී සිටියා. මෙම සුවිශේෂී අවස්ථාවට මහානායක සහ අනුනායක ගෞරවනීය ස්වාමින් වහන්සේලා රැසක්ද එක්ව සිටියා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. අනේක ජාති සංසාර සංගා විමුක්තං අනිත්‍යං තහකාරකං ගවේසන්තෝ දුක්ඛ ජාති පුන පුන. මේ වාක්‍ය ලොවට දේශනා කරමින් මීට ශතවර්ෂ 21කට පෙර අපගේ ගෞතම බුදුපියාණන් වහන්සේ උතුම් වෙසක් පොහෝ දිනයකදී බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේ සිය ඉගැන්වීම මගින් ලොව සියලු සත්වයා හට සමානාත්ම භාවය කියා දුන්නා. ජීවත් වීමේ අයිතිය කියා දුන්නා. සත්‍ය දැකීමේ අයිතිය කියා දුන්නා. එහි මාර්ගය කියා දුන්නා. බුදුදහමට අනුව හොඳින් හික්මුණු මනස ලොවට සාමය ගෙනෙනවා. සමානාත්මතාවයේ අගයනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ කිසිදු ලෝක නායකයෙකු ලෝකේ විනාශ කිරීම උත්සාහ දරුවේ නැහැ. නමුත් අද ලෝකයේ තුල එකිනෙකා විනාශ කරමින් තවෙකෙකු නැගී සිටීමට දරන උත්සාහය පමණයි දිස්වන්නේ. බෞද්ධ දර්ශනයක් සමග ඉන්දියා සහ ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සෝදතාවය ඈත අතීතයේ සිට පැවතෙනවා. බුදු පියාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය, පිරිනිවන් පෑම, මේ තෙමඟුල සිදු මහා භාරතයේ රාජ්‍ය නායකයා විදිහට ඉන්දියා අග්‍රාමාත්‍යතුමා මේ උත්සව සභාවට පැමිණ සිටින්නේ ඒ විසක් අනුන් දිරගෙන
අපේ රටේ වගේම ලෝකයේ සමාජමය ආර්ථික දේශපාලන සංස්කෘතික මේ ප්‍රශ්න සියල්ල ගැටේ. ඒ සියල්ලටම විසඳුම් ථෙරවාදී බෞද්ධ දර්ශනය තුළ පැහැදිලිව පෙන්නුම් කරන බව බෞද්ධයන් විදියට අපි සෑම කෙනෙක්ම දන්නවා. අද දවස වැදගත් වෙන්නේ අපිට පමණක් නොවේ ලංකාවේ ජාත්‍යන්තර විසක් දිනය පැවැත්වීම පිළිබඳව. මුළුමහත් ලෝකයේම මුළුමහත් ලෝක ප්‍රජාව The friendship between India and Sri Lanka watch ඉන්දු ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතාවලට මග පෑදුවේ බුදුදහමයි. අප දෙරට අතර බැඳීමට ඈත අතීතයේ පටන් පැවතෙන ඉතා දිගු සබඳතාවයක් පවතින අතර එය දිනෙන් දින ශක්තිමත් බැඳීමක් බවට පත්වනවා. මා මෙහිදී පැවසීමට සතුටු වනවා මේ වසරේ අගෝස්තු මාසය තුළ එයා ඉන්දියා ගුවන් සමාගම විසින් වරණාසි සිට කොළඹ අතර ඍජු ගුවන් සේවයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම පවතිනවා. ආර්ථික වශයෙන් ඉහළ තලයකට පැමිණීමට අප දෙරට එකිනෙකාට උපකාර කරගත යුතු වනවා. ඒ සඳහා අපගේ ධනාත්මක වෙනසක් තුළින් ඉහළ ආර්ථික වර්ධනය මගින් පුළුල් සංවර්ධනයට මඟ පෑදෙනු ඇතේ. මෙහිදී ප්‍රවාහනය, බලශක්තිය, කෘෂිකර්මය, අධ්‍යාපනය සෞඛ්‍ය ආදී පුළුල් පරාසයක් ආවරණය කරමින් ඉන්දිය රජය ලක් රජයේ වෙත සිය සහාය පළ කරමින් සිටිනවා. ඒ සඳහා ඉන්දියානු ඒකාබද්ධ සංවර්ධන සහයෝගිතාව විසින් අද දින ඩොලර් බිලියන 2.6ක් පරිත්‍යාග කර සිටිනවා. අප අපගේ සහෝදරත්වයේ දෑත් දිගු කර සිටිනවා. කෙසේ වෙතත් මෙම සමුළු තුළින් අප කලාපය තුළ ත්‍රස්තවාදය මුලින් උපුටා දමා බෞද්ධ සාමයේ ඉගැන්වීම් වලට අනුව අවහිංසාව ස්ථාපිත කිරීමට අප සියලු දෙනාම අදිටන් කළ ගත යුතුයි. එයයි ලොව පවතින ප්‍රචණ්ඩත්වයේ මැරීමට බුදු දහමින් ලබා දුන් පණිවිඩය. ඉනනතුරු ඉන්දියා ග්‍රාමාත්‍යවරයා හැටන් දික්කොය ප්‍රදේශයේ ඉදිකරන ලද මූලික රෝහල විවෘත කිරීම සඳහා සහභාගි වුණා. පසුව පැවති ජනහමුවට අති විශාල පිරිසක් සහභාගි වී සිටි අතර පැමිණ සිටි ජනතාව අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී වතුකරේ ජනතාව වෙනුවෙන් අලුතින් නිවාස දසදහසක් ඉදිකිරීමට කටයුතු කරන බවයි. Not separate these threads of unity and harmony. මේ රාජ්‍යයේ තියෙන එකමුතුකම සහ සමගිය දෙකඩ කරන්න එපා. රට යන ඉදිරි ගමනට ඔබේ සහය අර්ධ වශයෙන් දෙන්නත් එපා. ඔබේ දියුණුව සදාකාලික අභිමානයක්. ඔබේ දියුණුව දැක අපි බොහෝ සතුටු වෙනවා. මම බලාපොරොත්තු වෙන ඔබෙන් තවත් දීප්තිමත් සාර්ථකත්වයක්. මේ සම්බන්ධකම් පෝෂණය කරන්න මගේ රජයේ මූලිකත්වයේ දෙනවා. ඒ වගේම අපේ සම්බන්ධකම් ආදර්ශවත්ව ඉදිරියට ගෙන යනවා. අවසානයේදී සියලු ඉන්දියානුවන්, සියලු ලාංකිකයින් සහ ඔබේ ජීවිත උසස් කරන්න අපි එකඟ වෙනවා. මම මේ වෙලාවේ ඔබට කියනවා ඔබේ අවශ්‍යතා සපුරන්න ඉන්දියාව අඛණ්ඩව සහය දෙනවා කියලා. වසර 200කට කලින් ඉන්දියාවේ සිට ලංකාවට ජන මම ඔබට සහතික වෙනවා යලිත් ඒ අවස්ථාව ඔබට ලබා දෙනවා කියලා. ඔබේ සමාජීය දියුණුව වෙනුවෙන් අපි කරන වැඩ අඛණ්ඩව කරගෙන යනවා. මම දන්නවා ඔබේ ජීවන තත්ත්වයේ නංවන්න ශ්‍රී ලංකා රජය ක්‍රියාකාරී පස් අවුරුදු සැලැස්මක් හදලා තියෙනවා කියලා. ඒ සඳහාත් ඉන්දියාවේ පූර්ණ සහයෝගය හිමි වෙනවා. 1990 ගිලන් රථ සේවය ශ්‍රී ලංකාව පුරාම ප්‍රචලිත කරන්නත් අපි තීරණය කරලා තියෙන්නේ. ඉන්දියේ නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 4000ක් මේ වෙනකොට කඳුකරයේ ඉදි වෙනවා. නිවාස ඉදිකරන ඉඩම්වල සින්නක්කර අයිතිය නිවාස ලාභීන්ට ලබා දීමට ක්‍රියා කිරීම ගැන මම ඉතා සතුටුයි. මේ ව්‍යාපෘතිය යටතේ තවත් නිවාස දසදහසක් ඉදිකරන බවට මම අතිශය සතුටින් ප්‍රකාශ කරනවා. සාමය සහ සෞභාග්‍ය සඳහා ඔබ යන ගමනේදී ඉන්දිය රජයත් ජනතාවත් ඔබත් සමගම ඉන්නවා. ඔබේ අනාගතය සාර්ථක කරගන්න යන ගමනේදී එන අභියෝග පරාජය කරන්න ඉන්දියාවේ පූර්ණ සහය අපි ලබා දෙනවා. We will help you overcome the challenges of your past to realize the promise of your future. බෞද්ධ ජනතාව සහ Hindu ජනතාව අතරේ තිබෙන්නේ પરંપરાනුගත ඓතිහාසික මහා සම්බන්ධතාවයක්. සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජනතාව අතරේ සමගිය ශක්තිමත් කිරීම ඉතා අත්‍යවශ්‍ය දෙයක් කියන එක තමුන්නාන්සලා දන්නවා. ඒ සඳහා අපි සම්පූර්ණ කැප වෙලා සිටින ආණ්ඩුවක් විදිහට. මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම්, උතුරේ වගේම වතුකරේ සියලු ජනතාවගේ ප්‍රශ්න සමාජ සාධාරණත්වය තුළ විසඳිය යුතු කියන එක අපි ආණ්ඩුවක් විදිහට පිළිඅරගෙන කටයුතු කරගෙන යනවා. මේ රෝහල ලබා දීම ගැන ඉන්දියානු ආණ්ඩුවට අපේ සම්පූර්ණ ස්තුතිය මම මෙතන ප්‍රකාශ කරනවා. ජනතාවට එහෙම ඉඩම් අයිතියක් තිබුණේ නැහැ. එහෙනම් මේ ජාතික රජයෙන් ඒ සියලු දෙනාටම පර්චස් හතගානේ ඉඩම් දෙන වැඩ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඊළඟ අවුරුදු දෙකේදී මීටත් වඩා ශීඝ්‍රයෙන් ඒ වැඩ කටයුතු කරනවා කියලා මම කියන්න කැමතියි. දික්කොයි ප්‍රදේශයේ සිදු කළ සංචාරයෙන් අනතුරුව ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැමිණියේ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මහනුවර ශ්‍රී දළදා මාලිගය වෙතයි.
ශ්‍රී දළදා මාලිගාවේ පැවති ආගමික වතාවත් සහ ආගමික වැඩසටහන් වලින් අනතුරුව ඉන්දියා ක්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා යලිත් සිය රට බලා පිටත් වීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට සම්ප්‍රාප්ත වුණා. ශ්‍රී ලංකා ක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ මැති ඇමතිවරුන් නරේන්ද්‍ර මෝදි මහතාට සමුදීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියා. එනුව ඓතිහාසික මොහොතක් සනිටුවන් කරමින් ඉන්දියා ක්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය නිමවට පත් වුණා. චීනයේ බීජිං නුවර පැවැත්වෙන එකම තීරයක් එකම මාවතක් මහා සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. මෙහි පැවැත්වෙන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවට රටවල් 30ක් නියෝජනය කරමින් නායක නායිකාවෝ සහභාගී වනවා. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සංකල්පයක් අනුව ඇරඹුණු තීරයක් සහ මාවතක් ප්‍රයත්න ඔස්සේ සාමූහික වශයෙන් රටවල් වෙත ලබාගත හැකි ප්‍රතිලාභ සම්බන්ධව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති. විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නගර සැලසුම් සහ ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ DMS ද සිල්වා, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මියහුද මෙම සංචාරයට එක්වනවා. එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවය වෙනුවෙන් පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය ඊයේ තෙවන දිනටත් විචිත්‍රවත් අන්දමින් පැවැත්වුණා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයක්ව සංවිධානය කරනු ලබන දියවන්නා වෙසක් කලාපය ඊයේ පැවැත්වුණේ තෙවන දිනටයි. දියත උයන පාර්ලිමේන්තු සංකීර්ණයවට ප්‍රදේශය දියවන්නාය ආශ්‍රිතව දියවන්නා වෙසක් කලාපය පැවැත්වෙනවා. ඊයේ දිනට වෙසක් කලාපය විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. දියවන්නාය ආශ්‍රිතව ඉදිකර ඇති ජලතර තොරණ මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා. වෙසක් කලාපේ නැරඹීම සඳහා විදේශීය ආරාධිත අමුත්තන් වෙනුවෙන් විශේෂ ප්‍රදර්ශන කාලයක් වෙන් කර තිබූ අතර එම අවස්ථාවට ජනාධිපතිතුමන් ද එක්වුණා. වෙසක් කලාපේ නිරීක්ෂණ චාරිකාවට එක්වමින් ජනාධිපතිවරයා විදෙස් රටවල් නියෝජනය කරමින් ඉදිකර තිබූ ප්‍රදර්ශන කුටි, ඩිජිටල් තොරණ ආදිය නැරඹීමටද එක්වුණා. දර්ශනී නැරඹීම සඳහා විශාල ජනකායක් එක් වූ අතර මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන පාටලි චම්පික රණවක, විජේදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සිංගප්පූරුව වියට්නාමය ඇතුළු රටවල් රැසක බෞද්ධ නියෝජිතින් එක්ව නිර්මාණය කරන ලද වෙසක් කලාප රැසක් මෙහිදී ජනතාවගේ අවධානයට ලක්වුණේ මෙලෙසින්. මම ශ්‍රී ලාංකිකයෙක් හැටියට සිංගප්පූරුවේ ජීවත් වුණත් හුඟක් සන්තෝෂ වෙනවා. මහා පුනරුදයක් වෙසක් උත්සවේ මුළු රට පුරාම දකින්න ලැබුණ. සමහර රටවල වල මම ගිහිල්ලත් නැහැ. ඒ රටවල වල වෙහෙර විහාරස්ථාන වල ස්වභාවය තාමත් මම හරියටම දන්නේ නැහැ. පත්තරයකින් දැක්කොත් සජීවීව ඒ රටවල වල ශ්‍රද්ධාවන්ත බෞද්ධ පිරිස, සාම්දුරුවරු, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා, සිව්වන පිරිසම තමන්ගේ රටේ බුදු ශාසනයේ කඩු සිද්ධ වෙන්නේ කොහොමද කියලා පිළිම කරමින් මේ කුටි ඉදි කරලා තියෙනවා. මුළු රටම වෙසක් සිරියෙන් නැහැවෙද්දී කොළඹ වෙසක් සිරිය නැරඹීමට පැමිණෙන ඔබට වෙසක් තොරණ 11ක සහ වෙසක් කලාප 7ක සිරිය විඳගත හැකි. බුදු තෙමගුල සැමරෙන වෛශාක්‍ය මංගල්‍යය බෞද්ධ ජනතාවට ඉතාමත්ම වැදගත්. එක්සත් ජාතීන්ගේ 14 වෙනි ජාත්‍යන්තර වෙසක් උළෙලද මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිසා මුළු මහත් ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු වී තිබෙනවා. මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ වෙසක් තොරණ 11ක් සහ වෙසක් කලාප 7කින් සමන්විත වෙනවා. පිටකොටුව බෝධිරාජාරාමය, හුණුපිටිය ගංගාරාමය, පෑලියගොඩ නවලෝක, පිටකොටුව බැස්ටියන් මාවත, තොටළඟ, කොස්ගස්හන්දිය, දෙමිටගොඩ, වැලිකඩ බන්ධනාගාරය, බෞද්ධාලෝක මාවත බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රය, කොළඹ වරාය සම්බුද්ධ ජයන්ති චෛත්‍යාසල හා කොළඹ ගාලුමුදිර මෙම තොරණ 11 නිරූපණය වෙනවා. එමෙන්ම වෙසක් තොරණ 11ට අමතරව කොළඹ නගරයට පැමිණෙන ඔබට වෙසක් කලාප 7ක සිරිය විඳ ගැනීමට පුළුවන්. කොළඹ ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය, කොළම්තොට වෙසක් කලාපය, අමාධාර ලේක් හවුස් වෙසක් කලාපය, පාර්ලිමේන්තු අවට දියවන්නා වෙසක් කලාපය හා කොළඹ ජාතික රෝහල් වෙසක් කලාපය වශයෙන් කොළඹ නගරයට පැමිණෙන ඔබට වෙසක් කලාප දැකගත හැකි වෙනවා. දැන් කෙටි විරාමයක්. We'll be right back.
විරාමෙන් අනතුරුව ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගින්. ඊශ්‍රායලයේ රැකියාවල නියුතු නීති විරෝධී ලෙස රැඳී සිටින ශ්‍රමිකයන්ගේ අපකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසනවා. ඊශ්‍රායල් රැකියා ලබා ගැනීමේ තත්ත්වය අවදානම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ අය අපිට දැනුවත් කරලා තියෙනවා මේ වගේ කටයුතු කිරීම නිසා ඒ සමාගම් සහ රටක් රාජ්‍යයක් හැටියට ඒ අය ගන්න ප්‍රමාණය වෙනසක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. දැන් තීරණයක් අරන් තියෙනවා ඒ අය වෙනුවෙන් අත්සන් කරපු, ඒ පැනලා ඉන්න අය වෙනුවෙන් අත්සන් කරපු සියලු දෙනාටම නඩු කටයුතු ආරම්භ කරන්න. අපේ රටට ලබාගත්ත ඉතාම හොඳ අවස්ථාවක්. ඒ රටවල්වල නීතියට එකග නැති කටයුතු කිරීමෙන් අපේ රටේ අභිමානයට වගේම අපේ අහිංසක තරුණයින්ට ලබාගන්නට පුළුවන් යම්කිසි හොඳ අවස්ථාවක්, වෙනත් රැකියාවට යොමුවෙන්න බැරි අයට ලබාගන්නට පුළුවන් හොඳ අවස්ථාවක් අපෙන් ගිලිහි යනවා. මේ වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම නීතිමය මගින් කටයුතු කරලා ඉදිරියේදී ඒ සියලුම අය වෙනුවෙන් නඩු කටයුතු ආරම්භ කරයන් පස්සේ ඒ තත්ත්වය ඇති නොවෙන විදියට කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාව අපහසුතාවට පත්වන තවත් එක් ගැටලුවක් බවට වනාලි ගැටලුව පත්ව තිබෙනවා. තම දෛනික ජීවිතය ගෙවා ගැනීමට නොහැකිව අසරණ වී සිටින ජනතාව වනාලි ගැටලුවට විසඳුම් ඉල්ලා සිටින්නේ මෙලෙසින්. සමස්ත රටේ ජනතාව ගත් කල ඉන් බහුතරයක් දෙනා තම ජීවිතය පිළිබඳව ගැටලු සහගත තත්වයකින් සිතන්නට හුරු වී සිටිනවා. ඊට හේතු වී ඇත්තේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවන්නට බොහොමයක් දෙනාට සිදුවීමයි. රටේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති වනාලි ගැටලුව කෙරෙහි බලධාරීන්ගේ දැස් තවමත් විවර නොවී තිබීම කනගාටුවට කරුණක්. වනාලි ගම්වැදීමෙන් සිදුකරන ජීවිත හා දේපළ හානි ඉතා සීග්‍රේ ඉහළ යාම නිසා අද වන විට විශාල ජීවිත අවදානමකට මුහුණ දීමට ජනතාවට සිදුව තිබෙනවා. මේ ගැටලුවට විසඳුම් ඉල්ලමින් ගල්ගම්මුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වහලේ මතට ගල්ගම්මුව පුන්ගන්කුලම ගම්මානයේ පුද්ගලයෙකු නැගී විරෝධතාවක නිරත වුණා. ඊට හේතු වී ඇත්තේ තම ගම්මානයේ නිතර වනාලි ග්‍රහණයට හසුවන නිසා වනාලින්ගෙන් ආරක්ෂා කිරීම සඳහා විදුලි වැටක් ඉදිකිරීමට කටයුතු කර තිබුණද එය තවමත් නිමකර නොමැති නිසා විදුලි වැටේ වැඩ කටයුතු ඉතා ඉක්මනින් නිමකර දෙන ලෙස ඉල්ලමින් මෙලෙස විරෝධතාවේ නිරත වූ පුද්ගලයා ඉන් අනතුරුව ගල්ගම්මුව ප්‍රාදේශීය ලේකම්තුමිය සමග සාකච්ඡාවකට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වහලේ මත නැගි පුද්ගලයා පවසන්නේ එක් පුද්ගලයෙකුගේ බලපෑම මත මෙම විදුලි වැටේ වැඩ කටයුතු නතර කර තිබීම සියලු දෙනාටම සිදුකරන අසාධාරණයක් බවයි. ජනතාවගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම බලධාරීන් සතු වගකීමක් බව මෙවැනි සිදුවීම් හරහා අපට වැටහෙනු ඇති. දැන් සියත ලොව වටා. සෞදි අරාබියේ ඉදිවෙමින් ඇති ලොව උසම ගොඩනැගිල්ල විවෘත කිරීම 2019 දක්වා කල් දමා තිබෙනවා. සෞදි අරාබියේ වෙසෙන ප්‍රකෝටිපති ඛනිජ තෙල් ව්‍යාපාරිකයෙකු විසින් ඉදිකරන ලොව විශාලතම ගොඩනැගිල්ල විවෘත කිරීම 2019 වසරේ කල් දමා තිබෙනවා. සෞදි අරාබියේ ජෙඩා නුවර ඉදිකරන එම ගොඩනැගිල්ල ජෙඩා ටවර් ලෙස නම් කර ඇති අතර එහි උස අඩි 3300ක් පමණ වනවා. එය අනුව එම ගොඩනැගිල්ල ඉදිකළ පසුව මෙවන විට ලොව උසම ගොඩනැගිල්ල ලෙස වාර්තා අතරට එක්වන බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලද අභිභවා යනු ඇතේ. 2014 වසරේ සිට බලපෑ ඇති ඛනිජ තෙල් ආදායම පහත වැටීම හමුවේ ජෙඩා ටවර්හි ඉදිකිරීම කටයුතුවලටද බාධා එල්ල වී ඇති අතර ඒ හමුවේ ඒ විවෘත කිරීමද කල් තැබීමට හිමිකරුවන් හට සිදුව තිබෙනවා. නමුත් 2019 වසරේදී කෙසේ හෝ එම ගොඩනැගිල්ල විවෘත කරන බවයි හිමිකරුවන් පවසන්නේ. එම පුවතත් සමගින් සියත ටීවී උදැසන පුවත් විකාශය නිමාවට පත්වනවා. අප ඔබ යළිත් හමුවන්නේ අපගේ මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.